Okay, I'll do the introduction part today, right? Also, tell me the medium that you preferred. Are you okay with English medium, or do you need Sinhala medium support or Singlish? So what is the medium that we are going to use? English, Singlish, or Sinhala? With Sinhala support, without Sinhala support, kohomada api karanne? Amadi, are you okay with English medium? Tika kaman. Varshavi, kohomada? Balance ekak yamuda? Sinhala English, dekemma? Okay, එහෙමනම් අපි ඒ විදිහට කරමු. මොකද මගේ නෝට් එකේ අපි සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම හදලා තියෙනවා. හරි ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බැච් එකක් පටන් ගන්නකොටම මේ බැච් එකේ ඉන්න අයගේ ඒක දැන් අපේ ඒක සමහර බැච් ඉංග්‍රීසි මීඩියම් විතරක්ම යනවා. එතකොට සමහර ඒවා සිංහල සපෝට් එකක් එක්ක යනවා. දැන් මේකේ නම් අපි සිංහල සපෝට් එකක් එක්ක යන් මම ඉනිෂියලි ඔයගලන්ට මුලින්ම කියලා ඉන්නම් කොහොමද මේකේ මේ මොන වගේ දෙයක්ද තියෙන්නේ මොන වගේ සිලබස් එකක්ද අපි කවර් කරන්න කියන එක මොකද අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක විතරයි මම කරන්නේ අපි ඇත්තටම කෝඩින් මොකුත් අද පටන් ගන්නෙ නැහැ මම ඔයගලන්ට ෆුල් සිලබස් එක සාමාන්‍ය සිලබස් එක සහ සිලබස් එකේ වෙන්නේ මොනවද කියන එක ගැන ඔයගලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් රයිට් ඕකේ එතකොට ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට මම මේ විදිහට කියන්නම්කෝ දැන් software engineering කියලා කියන්නේ අද වෙද්දි නැත්නම් කෝඩින් කියලා කියන්නේ මේන්ම ස්කිල් එකක් ප්‍රධානම ස්කිල් එකක් අද වෙද්දි හරි එතකොට මේ ප්‍රධානම ස්කිල් එක තියෙනවා නම් ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන් හරි ගොඩක් දේවල් කියලා කියන්නේ මෙහෙම එක සෙක්ෂන් එකක් නෙවෙයි not just one section so ඔයාලට කරන්න පුළුවන් මෙහෙම maybe you can think about okay something related to marine engineering නේද මේ පැත්තෙන් යන්න පුළුවන් marine engineering side එකෙන් software තියෙන අපේ aviation engineering software පැත්තෙන් යන්න පුළුවන් එතකොට computer engineering software engineering උත් යන්න පුළුවන් වෙනමම ගියොත් ඒ වගේම bioinformatics engineering ඔකලා හලා තියනවද දන්නේ biology side එකෙන් ඔකලා යනවනම් bioinformatics engineering කියලා තියෙනවා දැන් මම ගොඩක් දුරට පුතේ මම මගේ master එක මම කරේ අතට මම biology relate කරලා කරේ computer science ඉතින් මම ඊළඟට මගේ studies කරන්න හිතන් ඉන්න ශේෂ්ඨයක් තමයි ලංකාවේ නැහැ bioinformatics engineering ලංකාවේ අතර මම try කරා ඒත් අපිට හොඳ තැනක් නට හම්බුනේ නැහැ ඉතින් bioinformatics engineering තමයි මම ඊළඟට ඉගෙන මට අතරම ඉගෙන ගන්න ඕන genetics genetic algorithms ඒ වගේම ඒකත් එක්ක artificial intelligence mix කරලා ඒ පැත්ත ඉස්සරහට මොකද අනාගතේ robot වරු තමයි ගොඩක් වෙලා robots ලා තමයි ගොඩක්ම ලෝකේ ගොඩක් තැන්වලදී වැඩ කරන්නේ දැන් අද වෙද්දිත් එහෙම තමයි අද වෙද්දිත් බොහෝ තැන්වල අපි දන්නේ නැති උනා රොබෝ යන්ත්‍ර තියෙනවා රොබෝ කියලා කිව්වම අර අත් කකුල් දින රොබෝ ළම නෙවෙයි ඈ අපි හිතමු මොන හරි මැෂිනරිස් වැඩ කරන දෙයක් සල්ලි දෙන්න බලන සල්ලි දෙන තැන දැන් තියෙන මැෂින් එකක් ATM එක එතකොට ඒ වගේම සල්ලි ඩිපොසිට් කරන තැන CDM එතකොට බැංකින් වලත් IT ඕන වෙන්නේ ඒකයි CDM and ATM එතකොට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන තැන ඔන්ලයින් බැංකින් එතකොට මේවා එක්කෝ software වලින් නැත්නම් machineries වලින් mechatronics වලින් mechatronics කියන්නේ තව subject එකක්. දැන් මේ වගේ subject ගොඩකට මේක බෙදෙනවා. මේ ඔක්කොටම foundation එක තමයි coding සහ software engineering කියලා කියන්නේ. මම බෙදෙන foundation ඉස්සලම subject එක ගැන වලට idea එකක් තියෙන ඕන හින්දා මම මේ ටික කියලා ඉන්න මේ තියෙන්නේ මේ in future. දැන් අපි අනාගතේ සාමාන්‍යයෙන් අපි හිතන section නෙවෙයි දැන් තියෙන්නේ jobs වල. මොකද මම හිතුවේ නෑ කවදාවත් smart ෆෝන් ස්මාර්ට් දේවල් ඇයි කියලා අපි ඉගෙන ගන්න කාලේ. උගලගේ අම්මලගෙන් අහලා බලන්න. ස්මාර්ට් ෆෝන්ස් ඇයි කියලා ඒගොල්ලෝ හිතන්න නැතුව ඇති. ස්මාර්ට් කම්පියුටර්, ස්මාර්ට් වෙයරබල් වොචර්ස් නේද? ස්මාර්ට් තව තියෙන එක එක ඒවා ස්මාර්ට් ඇප්ලයන්සස්, ස්මාර්ට් හෝම්. දැන් වෙද්දි දැන් සාමාන්‍ය ගෙදරක ඉස්සර වයරින් එක කරද්දි සාමාන්‍ය ස්විචස් දැම්මම දැන් ඇත්තටම දාන ස්මාර්ට් ස්විචස්. ඒ කියන්නේ කෙවිල් ටර්න් ඒ වගේ තියෙන ස්මාර්ට් ස්විචස් ඒ බ්‍රෑන්ඩ් වලත් ඒ කියන්නේ අපිට ෆෝන් එකෙන් මේ ස්විචස් ඔන් ඔෆ් කරන්න පුළුවන් මුළු ගෙදරම ලයිට් සිස්ටම් එක මොබයිල් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක එතන ළඟ ඉඳලාත් පුළුවන් නැත්නම් ඔෆිස් එකේ ඉඳලා ස්මාර්ට් හෝම් එකේ නෝම. ඒ වගේම ස්මාර්ට් කිචන් ඇප්ලයන්සස්. රයිට් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට මේ වගේ දැන් කුකින් ඔයගොල්ලෝ දැන් ගර්ල්ස්ලා නම් විශේෂයෙන්ම යම් උනන්දුවක් ඇති ඔයගලන්ට කුකින් ගැන ඔයගොල්ලෝ දැකලා ඇති දැන් අර තියෙන්නේ අලුත් ඉලෙක්ට්‍රික් අවන් දැන් එන්නේ අර නිකම්ම නිකම් මේ අවන් එකක් නෙමෙයි අපි එකට කියනවා මේ මොකද්ද කාට හරි නමක් මතකද මයික්‍රෝවේව්
මයික්‍රෝවේව් නෙවෙයි. මයික්‍රෝවේව් නෙවෙයි අපි එකට කියනවා ඉන්නම් බලන්න මටත් මතක නෑ ඇත්තට. මේකට කියනවා මේ පොඩි එකක් කියන්නේ නිකන් සර්ෆේස් එකක් වගේ එන එක රත් වෙන්නේ නැහැ. මේවත් නෙවෙයි. අපි බලමු මොඩර්න් ස්මාර්ට් අවන් කියලා. ස්මාර්ට් කුකර් අවන්වත් නෙවෙයි. මේ තියෙන වෙන මේ වගේ තමා සාමාන්‍යයෙන් දැන් කුකර්ස් එහෙම එන්නේ ගොඩක් ඒවා. මේ සර්ෆේස් එක උඩ තියෙන නිකම්ම නිකන් මේවා ටිකට අපි ඉන්ඩක්ෂන් සරි ඉන්ඩක්ෂන් කුකර්ස් කියලා කියනවා. ඔන්න දැන් තමා නම මතක් වුණා. ඉන්ඩක්ෂන් කුකර්ස්. හරි. ඉන්ඩක්ෂන් කුකර් කියලා කියන්නේ නිකන් අර ඒක මේ බලන්න ඉන්ඩක්ෂන් කුකර් එකක් ගත්තම ඉන්ඩක්ෂන් කුකර් එකක් ගත්තම නිකන් අර මේ ඔය තරාදි තියෙන දැන් ස්මාර්ට් බර කිරණ තරාදි තියෙන චූටි ඒ වගේ තමයි මේ ඉන්ඩක්ෂන් කුකර් එක. Touch screen, ඒ වගේම අපිට configure කරන්න පුළුවන් මේ සර්ෆේස් එක රත් වෙන්නේ නැහැ. ඒ වගේම යාගේ alarm system එකක් තියෙනවා මොන හරි අර අපි හිතමු සමහර වෙලාවට අපි තියලා යනවා ලිපේව උතුරලා යනවානේ හොදි යරවා මේවා එහෙම ග්‍රේවිස් අරහෙට මෙහෙට යනකොට ඒ වගේ වෙලාවට මෙයා tag ගාලා කෑ ගහලා කියන alarm එකක් තියෙනවා ඒ වගේ වෙලාවට යාට trigger කරන්න. ඉතින් induction cooker එකක් කියන්නේ මේ වගේ. ඉතින් අද වෙද්දි ටෙක්නොලොජි එක බලන්න ටෙක්නොලොජි එක ගොඩක් ස්මාර්ට්. උංචි ඉඩක කුක එකක් තියන්න පුළුවන්. ගෑස් කුකර්ස් නෙමෙයි. මේක ඉන්ඩක්ෂන් කුක එකක්. ඔන්න ටෙක්නොලොජි. ඉතින් ඒ වගේ මේ හැම පැත්තටම මේ software and hardware ටෙක්නොලොජි කියන එකයි මම කියන්නේ හැම දෙයක්ම robots ලා හෝ software වලින් replace වෙනවා. දැන් වාහනයක අපි හිතමු වාහනයක driver, driverless car ඉස්සරහට එන්නේ. එතකොට driver කියන කෙනා replace වෙනවා. ඊළඟට train එකක driver, driverless trains තියෙනවා metros. ඒවා රීප්ලේස් වෙනවා. ට්‍රේන් එකේ ටිකට් චෙක් කරන එක රීප්ලේස් වෙලා තියෙනවා. චෙකර් කෙනෙක් නැහැ, ඒ වෙනුවට මැෂින් එකක් තියෙනවා. ටිකට් ඉන් මැෂින් එකක් රීප්ලේස් වෙලා තියෙනවා ටිකට් දෙන කවුන්ට් එක වෙනුවට. Everything is replaced. ඒතකොට දැන් පයිලට් කෙනෙක් ඉතලා බලන්න පයිලට් කෙනෙකුත් දැන් රීප්ලේස් වෙලා තියෙනවා. ඩ්‍රෝන් පයිලට් කියලා කියන්නේ අලුතෙන් ගොඩක් වෙලාවට ගොඩක් කම්පැනිස් හය කරන ඩ්‍රෝන් පයිලට්. ඩ්‍රෝන් පයිලට් කියන එක අපි ඇත්තට හිතන්නේ නැහැ මේවා ජොබ්ස් වෙයි කියලා. හැබැයි ඩ්‍රෝන් පයිලට් කියලා කියන්නේ ඔයාලට ඔපරේට් කරන්න පුළුවන් වෙන්න ඕන ප්ලේන් එකක් ඔපරේට් කරන්න පුළුවන් නම් මේ ප්ලේන් එකට නගින්නේ නැතුව අපි කියනවා මෙයාට කියනවා අපි ලෑන්ඩ් පයිලට් කෙනෙක් කියලා. ඒ කියන්නේ පයිලට් ඉන්නේ අහසේ නෙවෙයි බිම. මොකද ගොඩාක් ඒවා දැන් මිනිස්සෙක් නගලා අහසට යවන එකේ රිස්ක් එක සහ ඒ දේවල් හින්දා ගොඩක් මිලිටරි ෆන්ක්ෂන්ස් වලටත් ඒ කියන්නේ යුද්ධමය කටයුතු වලටත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ ඩ්‍රයිවර්ලස් පයිලට්ස්. මේ තියෙන්නේ එයා ෆෝස් මේ තියෙන මේ වගේ drone based flight tech driverless ඒවෙන් තමයි ගොඩක් වෙලාවට දැන් අලුත් තාක්ෂණයේදී ගොඩක් වෙලාවට මොනිටර් කරන ඒවා ඒ වගේ දේවල්. passenger drone කියන්නේ එකක්. අර passenger drone කියන්නේ නිකන් බස් වගේ. මිනිස්සු අරන් යන drone කියන්නේ තව එකක්. ඒ වගේත් ඒවත් operate කරන්න වෙනවා. මේ තියෙන්නේ passenger drones ඉස්සරහට එනවා ඔය විදිහට. හරි passenger drone කියන්නේ වාට self drive කරගන්න පුළුවන් කාර් එකක් වගේ. ඉතින් ඒ වගේ මිනිස්සු ගෙනියන්න පුළුවන් විදිහේ හෙලිකොප්ටර් එකක් වගේ. ඒක ඇත්තටම හෙලිකොප්ටර් නෙවෙයි කියන්නේ කොඩ් කොප් එකක් කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒවා පැසෙන්ජර් ඩ්‍රෝන්. එතකොට කාස් එනවා මේ වගේ ඩුවල් ෆීචර්ස් තියෙන. ඒ කියන්නේ ඩ්‍රෝන් ෆීචර් එකක් තියෙනවා, ලෑන්ඩ් ෆීචර් එකක් තියෙනවා, ඩුවල් නෙවෙයි අත ට්‍රිපල් ෆීචර්ස්. ඩ්‍රෝන් එකක් විදියට යන්නත් පුළුවන්, ලෑන්ඩ් එක යන්නත් පුළුවන්. ඊට පස්සේ මුහුදේ ඕනනම් යන්නත් පුළුවන්. ඔය විදියට 3 in 1. ටෙක්නොලොජි වෙනස් වෙනවා. ටෙක්නොලොජිත් එක්ක අලුත් ජොබ්ස් එනවා. හරි ඒක කොහොමත් වෙන දෙයක්. දේහින්ද අපේ මේකෙදි ඇත්තරම මේ කෝස් එකෙදි මොකද්ද අපි හදන්නේ මේක බේසික් එකක්. බේසික් එකේදී මම කියන්නේ නැහැ ඔයාලා software engineering job එකක් අවදා හරි තෝරගන්න ඕනේ කියලා. ඔයාලගේ side එක වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වා වගේ sides ගොඩක් තියෙනවා. මොනවාද biology side එකෙන් යනවනම් ඔයාලට තියෙන පැත්තක් තමයි bioinformatics engineering. ඒ biology side එකෙන් යනවනම් ඒ වගේම ඔයාලට පුළුවන් මොනවාද මේ chemistry side එකෙන් යනවනම් ඒත් තියෙනවා මේ chemistry එක්ක IT mix වෙලා
මට ඒකට කියන නම හරියටම මතක නැහැ. ඒ වගේම ෆිසික්ස් ඉලෙක්ට්‍රොනික එක යනවා නම් අපි කියන මෙකට්‍රොනික්ස් කියලා. ඒ වගේම තව අපිට යන්න පුළුවන් අනෙක් ඉංජිනේරින් ඩිසිප්ලින්ස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේ පැති වලට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් රොබොටික්ස් ඒ වගේම ඒවියේෂන් ටෙක්නොලොජි එකේ ලොකු වෙනසක් වෙනවා මේ ඩ්‍රෝන්ස් එක්ක ඒවියේෂන් වල ගුවන් යාන ඒවියේෂන් වල ලොකු වෙනසක් වෙනවා ඩ්‍රෝන්ස් එක්ක හරි ඒ වගේ ගොඩක් පැති අපි හිතනවට වැඩිය වෙනස් වෙනවා හරි එහෙනම් ඔයගොල්ලෝ අලුත් ඒවා හිතන්න නිකම්ම නිකන් software engineering කියන එකකින් නවතින්න එපා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ subject එකට සමහරට මේක වෙන්න පුළුවන් e-business side එකේ වෙන්න පුළුවන් e-business content creating වෙන්න පුළුවන් content managers ලා වෙන්න පුළුවන් content managers ලා කියන්නේ youtubers ලා අලුත් media side එකක් තියෙන youtubers ලා facebook ඒ වගේ content management ඉතින් ඒ වගේ විවිධ පැති තියෙනවා අපිට ඉස්සරහට හිතන්න වෙනවා මේ හැම පැත්තටම හොඳ ෆවුන්ඩේෂන් එකක් තමයි software engineering කියලා කියන්නේ. අතන software process එක හරි critical. Software engineering කියලා කියන එක මේක අයිති වෙන්නේ electronic engineering වලට. Electronic engineering වල sub discipline එකක්. Software process එක critical කියන්නේ හේතුව අපි data අරගෙන process කළා තමයි information හදන්නේ. Data arithmetical, logical ඔය දෙවිදියටම process කළා තොරතුරු හදනවා. දත්ත. දත්ත කියන්නේ මූලික දේවල්. Basics. Color එකක් maybe height width පොඩි දෙයක් ගත්තම දත්තයක් ඒක process කරලා අපිට ඕන දෙයක් හදුවම අපි කියන information ඉතින් example එකක් තමයි data වලට red හැබැයි ඒක process කරලා අපිට හදාන්න පුළුවන් meaningful source එකක් red data book රතු දත්ත පොත red data book red data book එකේ තියෙන්නේ endangered species vulnerable species කියන්නේ වඳ වී යාමයේ තර්ජනයට ලක්ුණ විශේෂයන් ජීවීන් ගැන තොරතුරු ද රෙඩ් කියන්නේ කල එකක් හැබැයි රෙඩ් කියන එකේ තියෙනවනේ තව අර්ථයක් රෙඩ් කියන්නේ ක්‍රිටිකල් කියලා කියනවනේ රෙඩ් කියන්නේ කල එකක් වගේම ක්‍රිටිකල් කියලා කියනවා ඉතින් රෙඩ් ඩේටා බුක් එක කියන්නේ කලෙක්ෂන් එකක් මේ ක්‍රිටිකල් දේවල් නැත්නම් මේ බරපතල දේවල් එකතු කරලා හදපු වඳ වී යාමයේ තර්ජනයට ලක්ු ජීවීන් ගැන දත්ත එතකොට ඒක තොරතුරක්. හරි. ඉතින් information is valuable. Right, okay. Then information valuable used in decision making තීරණ ගන්න උදව් වෙනවා. ඒ වගේම action motivator. Action motivator එකක් කියලා කියන්නේ අපි මොන හරි දෙයක් කරන්න පෙළඹෙන. Right. අපි හිතමු මෙහෙම. දැන් කියනවා මෙහෙම රුපියලේ යගේ ශීඝ්‍රයෙන් පහළ බහිනවා කියලා කියනවා. එහෙනම් මිනිස්සු ඒ වගේ වෙලාවට ටක් ගාලා එහෙම කිව්වොත් දැන් ඔයගොල්ලන්ට ලොකුවට තේරුමක් ඇත්තේ. ඒ වුණාට මිනිස්සුන්ට එහෙම කිව්වට මිනිස්සු ටක් ගාලා බලනවා වෙන මුදල් හැරෙන්න වෙන ඉතිරි කරන්න තමයි ආයෝජනයක් කරන්න. මොකද සල්ලි වලාගේ උඩ වේගෙන් වැටෙනකොට සල්ලි අපි අතේ දියාගෙන වැඩක් නැහැ. දැන් අපි ළඟ රුපියල් ලක්ෂයක් තියෙනවා නම් දැන් සමහරවිට ලබන මාස වෙද්දි මේ මුදලයාගේ උඩ පල්ලයට වැටෙනවා. ඒ ලක්ෂය වටිනාකම රුපියල් 50000ක්. එතකොට නිකන් අපි සල්ලි නැති කරගෙන ඉවත්. ඒක අපරාධයි. ඉතින් මේ වගේ වෙලාවට මිනිස්සු බලනවා ලෑන්ඩ් එකක් ගන්න, vehicle එකක් සමහරවිට මොන හරි ඉලෙක්ට්‍රොනික නැත්නම් gold ඒ වගේ දෙක invest කරනවා. එතකොට ක්‍රියාවකට පෙළඹෙන්න හේතුව තමයි information. Information is action motivator. Right okay. එතකොට COVID-19 කියන්නේ අපි දන්න වෛරස් එක. හැබැයි අපි ගොඩක් විස්තර දන්නවා නම් if you know about more information about COVID-19, COVID-19 ගැන අපි ගොඩක් විස්තර දන්නවා නම් ඒක පැතිරෙන විදිහ, ඒ වගේ දේවල් දන්නවා නම් ඒක අපිට වාසි. ඒක වටිනවා. Maybe to build a vaccine. Vaccine එකක් හදන්න නැත්නම් ඒකෙන් පරිස්සම් වෙන්න අපිට ඒක අවශ්‍යයි. Information is always valuable. Be useful in decision making. එතකොට software එකක් කියන්නේ මොකද්ද? පොඩි කාලේ නම් ඉගෙන ගන්න ඇති set of instructions. මෙච්චරක් විතරක් නෙවෙයි. Set of instruction, related data structures, related documentation. අපි මේ තුනම හදමු. Software එකක් හදද්දි instructions තියෙනවා. Code එක ලියන්න ඕන. ඒකට අදාළ data structures ලියන්න ඕන. දත්ත ගබඩා කරන්න ලියන්න ඕන.
ඊවැගේම documentation එකට අදාළව මොනවා හරි ලේඛන write කරන්න අපිට මොනවා හරි manuals ඒ වගේ දේවල් හදන්න වෙනවා documentation design diagrams අඳින්න වෙනවා okay software ඇයි මෙච්චර critical software ඇයි මෙච්චර critical කියන්නේ ඔන්න මම උදාහරණයක් දෙන්නම් මේ ඉන්නේ world's top 10 richest people 2021 world's top 10 richest people මේ ඉන්නේ ඒගොල්ලෝ 2021 දී එක එක කෙනා number 1 ඉන්නේ Jeff Bezos එයාගේ වත්කම ඩොලර් බිලියන 201ක් විදියට ලක්ෂය ඩොලර් බිලියන රුපියල් වලින් ට්‍රිලියන ගන්න හරි එතකොට ඩොලර් බිලියන විදියට ලක්ෂය කරන එයාගේ වටිනාකම මේ එයාගේ වත්කම 200 මොනවද Jeff Bezos කරන්නේ Jeff Bezos එයා ළඟ තියෙන මේක Amazon එයා තමයි මේ amazon.com Amazon IT car chips or processed foods ඒ වගේ දේවල් නැත්තම් හදන ඒවා මොනාරි තියෙන ඒවත් තියෙන හදන ඒවා ඒ සියලුම දේවල් එතකොට අපි හිතමු අපිට ඕනේ එහෙම එකක් නෙමෙයි විනීත Nissan like fog light එකක් මාක් කරේ and still දර වාහනයක කොටස ඒකක් තියෙනවා කම්පියුටර් එකක් ගත්තොත් ඒකක් තියෙනවා මට ඕන ජෙනරේටර් එකක් powerful එතකොට ඒ වගේ දෙයක්ත් ඕන නම් ගන්න පුළුවන්. ඔටෝමොබයිල් vehicle ගන්න ඕන. vehicle එකකුත් ගන්න පුළුවන්. generators everything is there. ඕනම දෙයක් ගන්න පුළුවන්. එතකොට එයා ළඟ හැබැයි store එකක් නැහැ. එයා මේ බඩු තියාගෙන කඩයක් එහෙම කරන්නේ නැහැ. එයා කරන්නේ එයා අතරමැදි එයා provide කරන software එක. amazon.com is his product. එතකොට software එක provide කළා එයා කොහොමද සල්ලි හොයන්නේ? එයාගේ software එකේ register වුණ sellers ලා ඉන්නවා. Airbnb accommodation company. They don't even have a single hotel. එක හොටල් එකක්වත් එයාලා ළඟ නැහැ. හැබැයි එයාලා ලෝකෙ වටේම නවාතැන් දෙනවා. ලංකාවෙත් දෙනවා. ලංකාවේ එයාලට හොටල්ස් නැහැ. හරි මේ කැන්ඩි, කලාම්බු, හික්කඩුව, නිගම්බෝ මේ තියෙන්නේ. නිගම්බෝ වල මට ඕන. ඕ නිගම් සර්ච් කරන්න පුළුවන් එයා BNB මොනවද තියෙන හොටල්ස් කියලා. එතකොට නිගම්බෝ වල හොටල් අයිතිකාරයෝ ඒගොල්ලෝ මේක හරහා එයාගේ හොටල් එක රෙන්ට් කරනවා. රෙන්ට් අවුට් කරනවා. එතන මෙයා ළඟ එක හොටෙල් එකක්වත් නැහැ. හැබැයි අතරමැදි එයා software එක. ඉතින් මේ වගේ ebay.com, amazon.com, airbnb.com. එතකොට ලෝකේ තියෙන ලොකුම මීඩියා එක මොකක්ද? අද වෙදි ලෝකේ වැඩිපුරම විශාලතම මීඩියා එක. What is the largest? Facebook. Right, that is the largest media in the world. එතකොට CNN නෙවෙයි, ඔය ලංකාවේ හිරු දෙරණරෝ මේව මොකුත් නෙවෙයි. There is Facebook, නේද? Facebook. එතන Facebook එකේ හොඳම දේ තමයි යාළට වැඩසටහනක්වත් නැහැ. දැන් news දැන් TV වල වැඩසටහන් තියෙනවා දැන් රූපවාහිනියෙන් දැම්මම ඒකේ තියෙනවා අයට මේක යනවා ඊළඟට මේක අහතට මේ කතාව අටට අර කතාව news යනවාට අහමට ඒ වගේ තියෙනවනේ flow එකක්. මේව program flow එකක්වත් නැහැ. But යාළ තමයි ලෝකේ ඉන්න ලොකුම media එක. එතන ඒ media එකේ අයිතිකාරයා. එයා ලෝකේ හතරවෙනි 135 billion
අවුරුදු 35යි වයස 135 බිලියන. යා ළඟ තියෙන software එක. Jeff Bezos ළඟ තියෙන software එක. මේගොල්ලෝ ඔයාලා චුට්ටක් හොයලා බලන්න මම වැඩිපුර හිව්වේ නැහැ. මම දන්නේ IT සම්බන්ධ කට්ටියනේ. Bill Gates. Bill Gates ළඟ තියෙන software එක තමයි නේද? Microsoft. Microsoft සමාගමේ. එතකොට Larry Page, Larry Ellison ඒ කවුද? Larry Ellison, Larry Page. Larry Page, Larry Ellison. අහලා නැද්ද? Larry Page. Larry Page කියන්නේ එයා මේනේ. එයා Google සමාගමේ. Larry Page Google සමාගමේ. හරිද? වයස අවුරුදු 48යි. එතකොට Larry Page නේ තව කෙනෙක් ඉන්නවා. තව Larry කෙනෙක් එයා කවුද? Larry Ellison. Larry Ellison කියන්නේ Oracle සමාගමේ. හරි, ඒවත් මොනවාද? එතකොට Larry Ellison උත් software, Larry Page උත් software. දැන් මේ 10 දෙනෙක් ලෝකේ ඉන්න 10 දෙනා ගත්තම 1යි 2යි 3යි 4යි 5 දෙනෙක් කෙලින්ම software. 10න් 5ක් 150ක්ම software industry. එතකොට ඕක තමයි ලෝකේ තියෙන තත්ත්වය. දැනට ඉස්සරහට තව මේගොල්ලෝ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. Leading companies Google, එතකොට YouTube, Facebook, right? මේගොල්ලෝ leaders. ඉතින් මේගොල්ලෝගේ companies ලෝකේ leading companies, powerful companies, හරි? ඉතින් ඒ වගේම මේගොල්ලෝගේ IT companies ලා අයිතිකාරයෝ ලෝකේ ඉන්න powerfulම මිනිස්සු. සමහරට මේගොල්ලන්ගේ වත්කම් අපේ රට වගේ 100 ගුණයක් වෙන්න පුළුවන්. අපේ රටේ වටිනාකම වගේ 100 ගුණයක් විතර වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අපේ රට ඕන මිල දී ගන්න පුළුවන්. තියෙන ඔක්කොම ණය ටිකක් දීවලා දාලා. ඒ වගේ වත්කමක් තියෙන කට්ටිය. ඉතින් so think about the ability. ඒතර software කියන්නේ එච්චර powerful. ඇයි මේගොල්ලන්ට මෙච්චර සල්ලි හම්බෙන්නේ? මම අර කලින් කියපු හේතුව හිඳ. Software කියන එක අපි හිතන විදිහට computer එකක විතරක් දුවන software නෙමෙයි. software එකක් යන්න පුළුවන් machine එකක washing machine එකක air condition එකක gedara home automation එකේ bulb එකක් generator එකක් cooker එකක් නේද දැන් අපි දැක්කනේ cookers induction cookers cooker එකක software එකක් යනවා එතකොට plane එකක් නැවක් submarine එකක් missile එකක් satellite එකක් ඔය ඔක්කොම දුවන්නේ කොහොමද ඕල්ලා hardware සියලුම දේවල් නිෂ්පාදන හැබැයි නිෂ්පාදන කොහොමද run වෙන්නේ ඒව run වෙන්නේ software වලින් මම එක එක්සැම්පල් එකක් කියන්න software කොච්චර වටිනවද කියලා මෙන්න මේ මේක පොඩ්ඩක් ඔයාලා බලන්න ඔයගොල්ලෝ Boeing 777 sorry 737 max මේක flight එකක් හැබැයි මේ Boeing කියන්නේ ලෝකේ තියෙන මේ Boeing කියන company එක තමයි ලෝකේ තියෙන මේ passenger flights වල ඒගොල්ලෝ lead ඒ කියන්නේ ප්‍රධාන company එක Boeing වල market share එක බැලුවම ंगेन එතකොට ඒගොල්ලන්ගේ මේක ෆ්ලයිට් එකක් තනිකර ලෑන්ඩ් කරන්න ඕන. මේ ෆ්ලයිට් එක ෆ්ලයි කරන එක නවත් නැවතු කාලයක්. අවුරුද්දක විතර කාලයක් මේක නැවතු. මේකට හේතුව software issue එක. ඒ කියන්නේ මේ ෆ්ලයිට්ස් කීපයක් කඩන් වැටුණා. මේ කඩන් වැටෙන හේතුව තමයි software එකක ලියලා තියෙන එක කෝඩ් එකක ඒ වැඩ කරන විදිහ ඒ පයිලට්ලට හරියට හොයා ගන්න බැරි වෙලා කියන එක තමයි කියන්නේ. ඒ software issue එක හරි පයිලට් ලට හොයා ගන්න බැරි වීම නිසා තමයි හැමුණයි කියලා කියන්නේ. Right? Okay. ඉතින් එතකොට තේරුම් ගන්න දැන් මේ වගේ software එක හරියට හදා ගන්න පුළුවන් නම් ඒකට විශාල මුදලක් හම් වෙනවා වගේම software එකක error එකක් වුණොත් ඒකත් විශාල පාඩුවක් කරනවා. ඉතින් මේ software issue එකේ ඉඳ මේ මුළු company එකේම flights ඒ Boeing 737 කියන flight එක නවත්තන්න ඕන. දැන් ආපහු ඒක fly කරන එක software issue එක create කරන सॉफ्टवेयर इश्यू का विपत गेन डिजास्टर का गेन सॉफ्टवेयर इश्यू का बैंक का संपूर्ण वाहन इतना कस्टमर्स डीटेल अकाउंट डीटेल बैंक का तनिकर वाहन सॉफ्टवेयर इश्यू का आयतन तनिकर वाहन सॉफ्टवेयर इश्यू का रटवाल समार रटवाल बैंक ड्राफ्ट बंक सॉफ्टवेयर इश्यूस इधर सॉफ्टवेयर इश्यूस क्रिटिकल लोके अदी
ඒහිඳ තමා software වලට engineering approach එකක් දාලා තියෙන්නේ. නැත්තම් මේ software නිකන් හදන්න තිබ්බා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට software හදන්න දෙන්නේ නැහැ අර නිකන් බාසුන් නැහැලට වගේ software හදන්න ඒක හරියන්නේ නැහැ. එහෙම නෙවෙයි ඒගොල්ලන් උගන්නන engineering discipline එක. ඒ engineering උගන්නලා තමයි software හදන්න ගන්නෙ. හේතුව it's a critical process therefore it needs a sequence of well defined actually processes. It's a set of well-defined processes. Again, on that after that, what are the end? Whoever is gonna making you the video, Tama, my software, I can do that. Okay, like right? Okay. Then, I make it. Again, I can do that. Mama, that moolik, Mama, ko, that my introduction, I can try. Karan, ne, kino, Mama, patang gatte. Mona, that Mama, gonna make it. I can, tapi, make also, ki, na, that, kiyali, na. Mona, mage, value, ekad, do, alat, making, ham, bovin. Hari, apne, courses, keep, at, the, no. Make it. May course, ka, apne, kiyane, team, program, at, kiyala. තව එකක් තියෙනවා ඒක ඇත්තරම ජූනියර් ICT ප්‍රෝග්‍රෑමර් එකක් ප්‍රෝග්‍රෑමර් රිලේටඩ් තව එකක් තියෙනවා කිඩ්ස් ප්‍රෝග්‍රෑමර් මේකෙන් වලට කිඩ්ස් ප්‍රෝග්‍රෑමර් ගැලපෙන්නේ නැහැ ඔගොල්ලෝ කිඩ්ස් ලා නෙවෙයිනේ ජූනියර් ICT ප්‍රෝග්‍රෑමර් අනිත් එක තමයි කිඩ්ස් ප්‍රෝග්‍රෑමර් තියෙන පොඩි ළමයින්ට ඒ කියන්නේ අවුරුදු 2 sorry 2 නෙවෙයි අවුරුදු 6 7 ඒගොල්ලන්ට තමයි ඒක තියෙන්නේ ජූනියර් ICT සාමාන්‍ය අපි ටීනේජර්ස් ලට දෙනවා ඒකෙත් කරන්නේ ස්ට්‍රැච් Then stretch well වටිනාකම game same හදන්න stretch වල අපි අත්‍තරම හදනවා games animations videos stories ඒ ඔක්කොම කරන්නේ coding වලින් ඒ ළඟට අපි කරන python python තමයි ලෝකේ තියෙන මේ වෙද්දි number 1 language එක මේ තියෙන මම මේ ඔක්කොම මේ උගලන්ට පෙන්නලම කරන්න හේතුව පොතේ නැත්නම් මේ ඔගොල්ලෝ ඒ කියන්නේ දැන් මං කියනවට වැඩිය මේක ඉන්ටර්නෙට් එකේ දකින්නකොට ඔගොල්ලෝ විශ්වාස කරනවා මේ දේනේ Python එකේ 131ක් මාකට් එක ෂෙයාර් එක 131 කියන්නේ මේ ලෝකේ ප්‍රසිද්ධම නම්බර් 1 ලැන්ග්වේජ් එක විදිහට දැන් Python ඉස්සර තිබේ Java හරි එතකොට Python අපි ඉගෙන ගන්නවා ජූනියර් ප්‍රෝග්‍රෑම් එක ටීන් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ අපි දැන් මේ කරන එක ඒක අපි පටන් ගන්නෙ Python වලින් නම්බර් 1 එකේ පටන් ගන්නෙ Python වලින් Python වලින් පටන් ගිර ඊළඟට අපි කතා කරනවා එතරින් නවත්තන අපි නම්බර් 2 තිගෙන ගන්නවා Java. අපි නම්බර් 3 තිගෙන ගන්නවා ඒ තමයි JavaScript. ඒ හින්දා මේකෙදී හොඳ නොලෙජ් එකක් ටිකක් ඇඩ්වාන්ස් නොලෙජ් එකක් හම්බෙයි. Python ඉගෙන ගන්නවා, Java ඉගෙන ගන්නවා, JavaScript ඉගෙන ගන්නවා. හරි. ඊට අමතරව අපි ඉගෙන ගන්නවා web designing කරන්න. C# කියලා තියෙන්නේ මොකද්ද? C# කියලා අපි කියවනේ. C# කියන්නේ නැහැ. C sharp කියලා තමයි කියන්නේ C sharp එක Java වගේම තවත් language එකක්. හරි. Python, JavaScript, C, C++, C sharp කියලා කියන්නේ ඒක වගේ ටිකක්. ඒකත් තව language එකක්. හරි. ඉතින් ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මෙන්න මේක. JavaScript ඉගෙන ගන්නවා. JavaScript ඉගෙන ගන්නවා අපි මේකත් ඉගෙන ගන්නවා PHP. PHP කියන්නේ website design කරන්න, develop කරන්න අපි පාවිච්චි කරන language එකක්. එතකොට මේක ටිකක් විතර ඇඩ්වාන්ස් පුතේ. හරි ඒකයි මම මේක මුලින්ම කියලා ඉන්නේ. මොකද ඔයගොල්ලෝ දැනගන්න ඕන මොනවද ආර ඉගෙන ගන්න යන්නේ කියලා. ඔයගලන්ට සූටබල් ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්න. සමහරවිට නැත්තම් ඔයගොල්ලෝ අතරමැදදී නිකන් බය වෙන්න පුළුවන්. මම මෙච්චර ගොඩක් බෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක ඉන්ට්‍රස්ටිං. අනිවාර්යයෙන්ම මේක ඉන්ට්‍රස්ටිං. මොකද Python ප්‍රෝග්‍රෑමින්, Java, JavaScript ඉගෙනගෙන HTML ඉගෙන ගන්නකොට අපි වෙබ්සයිට්ස් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊළඟට CSS කියන ස්ටයිලින් ලැන්ග්වේජ් එකක් ඊළඟට PHP කියන programming language එකත් එතන ඉගෙන ගන්නවා අපි. මේ තියෙන්නේ PHP. ඒ වගේම අනිත් ඒවා නම් අරව web නේ, web related ඒවා HTML ඒවා web වලට වෙනම තියෙන්නේ. හරි. HTML මේක මම හිතන්නේ බලන්න. මේ programming language එක නෙමෙයි නේද මේක නේ. හරි. අපි වෙබ් වල ප්‍රධානම ලැන්ග්වේජ් එක තමයි HTML, CSS, PHP. ඊළඟට අපි ඉගෙන ගන්නවා MySQL. MySQL කියන්නේ database. දත්ත හසුරවන්න අපි ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක. මේ තියෙන SQL කියන්නේ 1 10. එතන මුල් 10 තියෙන ඒවා මුල් 10 තියෙන ලැන්ග්වේජ් පහක් අපි ඉගෙන ගන්නවා. Python, Java, JavaScript, PHP, MySQL. හරි. එතන teen programmer course එක ටිකක් දිග course එකක් අපිට සාමාන්‍යයෙන්
මේක ස්ටඩි ටයිම් එක 6 to 8 months ඔගොල්ලන්ගේ දක්ෂතාවය මත ඉක්මන ඉක්මන දාලා ගත්තොත් 6 month වලින් පුළුවන් නැත්නම් 8 months වෙනවා හරි ජූනියර් ප්‍රෝග්‍රෑම් නම් එච්චර කාලයක් කෙනෙක් ෆෝම් අප් කරසෙ 4 to 5 months තමයි හරි ඔය දෙක තමයි තියෙන්නේ මේ අපි මේකෙදි කරන්නේ මේකෙදි ස්ටඩි කරන්නේ මෙන්න මේ මේ Python යටතේ අපි හදන පුංචි පුංචි tools CLI tools ඒ වගේම GUI tools graphical user interface tools Java යටතේ අපි හදනවා CLI tools JavaScript web වලට HTML web වලට CSS web වලට PHP web වලට MySQL උත් අපි database and web හරි ඔය විදිහට තමයි යන්නේ අපි මේකේ ප්‍රොජෙක්ට් දෙකක් තියෙනවා එකක් තමයි Python පොඩි ප්‍රොජෙක්ට් එකක් CLI ප්‍රොජෙක්ට් එකක් අවසානයේට වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න තියෙනවා ඔය විදිහට තමයි ස්ට්‍රක්චර් එක යන්නේ හරි වෙනත් ගැටලු තියෙනවද විනාඩි 5ක් වගේ තියෙනවා අහන්න ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක මම විනාඩි 40යි කරන්නේ විනාඩි 5කින් වගේ ඔයාලට අහන්න පුළුවන් වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔබේ ප්‍රෝග්‍රෑමින් අපි ලබන සතියෙන් නම් පටන් ගන්නවා පැය දෙකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ එතකොට අපි දෙකේ ඉඳන් හතර වෙනකන් සාමාන්‍යයෙන් ටයිම් එක දාන්න වෙන මොනවා හරි ගැටු තියෙනවද ඔයගොල්ලන්ට? Java වල මොන වගේ Python ඒ වගේ මොන වගේ සාමාන්‍ය කරන විදිහ? කරන විදිහ කියලා කියන්නේ software ද අහන්නේ? ඔව්. ඉන්ස්ටෝල් කර ගන්න ඕන software එක මං කියන්නම් Python වලට ඔකට දා ගන්න ඕන Python IDLE කියන එක जावा वाले वाल दागर जेडीके NetBeans सॉफ्टवेयर JavaScript मे वाटना ब्रैकेट्स ब्रैकेट्स इतना मेकट दागर PHP MySQL सॉफ्टवेयर मे ओको ओपन सोर्स फ्री सॉफ्टवेयर हरी पेड सॉफ्टवेयर केवल फ्री साफ्टवेयर इंस्टॉल कर प्रोग्रामिंग वाले पाइथन प्रोग्रामिंग प्रोग्रामिंग मुल सीट अगदा सी एल मेती सामान्य सॉफ्टवेयर इंजीनियरिंग बेसिक सिलेबस पिटू एक सीएकन बुक पिटूक सीएकन स्कूल सिलेबस अमतर दिग्न गलट मे मेती सॉफ्टवेयर वाले विट पास वेब वेब वलट गिया वेब वल तीन थव मे तीन वेब वलट अदाल एक सामान्य पिटू हटक वगे मेन मे का वेब डिजाइनिंग डेवलपमेंट वर्ट अतर मेके सी आगे ओडीन तेक्त पिटू देसी इतर सिलबस पीगने मम बेसिक स्ट्रक्चर कदम अदी अरे मेक वाला पीडीएफ इधर नोट संभव अभी पीडीएफ नोट्स हम नोट्स अवश्य पीडीएफ हम क्लास वेपूरा प्राक्टिकल नोट्स लियने चुट्ट करा वेपूरा करा प्राक्टिकल कर्ल बलने करा वेबसाइट हदार वेब डेवलपमेंट अकाउंट हदल हदागे अरे वेन मनोहर गटो तिबेद हर एक देहना अभी लबन सत्य कथा करम अद इंट्रोडक्शन सेशन एक मम तिब्बे लबन सत्य अभी सामान्य विधि सेशन एक पटांगा बुलंगे आलो इन किया तो सहभाग में एज एक लघु प्रश्न हटन है भाई स्पोडा की इंग्लिश लैंग्वेज के दिए नो संपूर्ण सिंगलिंग करण बै अरे इंग्लिश लैंग्वेज है तो क्या अन्न कोडी गुडाक में इंग्लिश के एक दिन गुडाक के अजीर जियाक मोगे इंग्लिश लिखे හරි එමුනා අපි ලබන සතියේ කතා කරමු පුතේ හැමෝටම සුබ දවසක් ලබන සතිය හැමෝටම thank you sir thank you sir තුනටමද තියන්නේ දෙක හතර නේද පුතේ දෙක හතර තම ටයිම් එක නැත්නම් තුන පහ දාන්නත් පුළුවන් ඔයගොල්ලන්ට දෙක හතර අමාරු නම් තුන පහ දා හරි okay